සිතුවිලි සිප්තම් කරන අලුත් උදෑසන සතුට පින්තාරු කරන ජීවිත සමග ඔබේ ජීවිතය අලුත් කරන ටෙලිවිෂන් හිතවත්කම වින්දනීය උදෑසන උදෑසන තවත් සුවදායි උදෑසනක අපි ඔබේ නිවසට ඇවිල්ලා ඉන්නේ ඔබලු ගොඩක් ආදරය කරන හිරු වින්දනී උදෑසනත් අරගෙන ඉතින් අද දවසේදීත් අපි ගොඩක් වැදගත් මාතෘකාවක් ඔස්සේ කතා බහක යෙදෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ මාතෘකාව මොකද්ද කියලා අපි සජී ඔබට කියයි සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරවන්නේ හර ඔබටත් ඒ වගේම අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නේ ඖෂධ වලින් තොරව කොහොමද ඔබේ නිරෝගීකම දිගටම පවත්වාගෙන යන්නේ කියන කාරණාව ගැන ඉතින් මේ ගැන කතා කරන්න අද අපේ මැදිරියට අපි ආරාධනා කරා වෛද්‍යවරු දෙපලකට මගේ පැත්තෙන් මං හඳුන්වලා දෙන්නන්නේ හරා ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක ඩොක්ටර් ලසන්ත විජේසේකර අයබෝවන් කියලා ඔබ පිළිගන්නවා නිහරා හරි මගේ පැත්තෙන් ඉන්නේ නායකත්ව හා පෞරුෂත්ව පුහුණු විශේෂඥ වෛද්‍ය කුමා ඉදමලන වෛද්‍යතුමා ඔබට ආයුබෝවන් දැන් කලින් දවසකත් අපිත් එක්ක එකතු වුණා එදත් මම කිව්වා පෞරුෂත්වය පිළිබඳ ලංකාවටම වැඩමුළු හඳුන්වා දුන්නේ මෙතුමා සහ මේ ඩොක්ටර් කුමා ගැන කියනකොට නම් ගොඩාක් තියෙනවා ඔහු ගුරුවරයෙක් නීතිඥවරයෙක් එතකොට බටහිර මනෝවිද්‍යා උපදේශකවරයෙක් ආයුර්වේද වෛද්‍යවරයෙක් තව තියෙනවා සජී මේ කොහොම කියන කාල වේලාව මදිනේ ඩොක්ටර් කුමා මේ දවස්වල ඔබ මේ ජීවශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිතයක් මේ වාක්‍ය ලංකාවේ හැම තැනම ප්‍රසිද්ධ කරනවා මොකද්ද මේ වාක්‍ය කියන්නේ නිහාරටත් අපේ සම්පත්දායක ඩොක්ටර් ලසන්ත වෛද්‍යතුමාටත් සජීටත් ඒ වගේම හිරුනාලිකාවේ සිළු දෙනාටත් ලංකාවාසී ලෝකවාසී සිළු දෙනාටත් ජීවශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිතයක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල්ලම මං එහෙම ප්‍රාර්ථනා කරන්න උගන්වන්න පටන් ගත්තේ ළඟදී තමයි ඒ වුණාට අවුරුදු 30 ගානක්ම මේ විෂය මාතෘකාව උගන්වමින් ඉඳලා තියෙනවා මොකද්ද මාතෘකාව මිනිසුන්ට ලෙඩ නැතුව ජීවත් වෙන්න කොච්චර පුළුවන්ද බෙහෙත් වලට ඖෂධ වලට ඇබ්බැහි නොවි කොච්චර ජීවත් වෙන්න පුළුවන්ද ඒත් එක්කම නිරෝගීභාවයේ සාදා ගැනීම සඳහා කොච්චර දේවල් අපි අස්සේ තියනවාද කියන මේ තේමාව ඔස්සේ තමයි මේ ජීවශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිතයක් වේවා කියන එක මිනිසුන්ට උගන්වන්න පටන් ගත්තේ. ඒකට හේතුව තමයි දැන් කොරෝනාවනේ. ඇවිදලා දැන් අවුරුදු 2කට ආසන්න කාලයක් අපි විවිධ ක්‍රම මගින් බලනවා කොරෝනාව ජය ගන්න. කොරෝනාවෙන් එළියට එන්න. ඒතර වර්ග 3ක කට්ටිය ඉන්නවා. එක වර්ගයක් තමයි කොරෝනා හැදිලා නැහැ. අපිට හැදෙයිද කොරෝනා කියලා හිත හිත ඉන්න කට්ටිය. තව වර්ගයක් ඉන්නවා කොරෝනා හැදිලා ඒකෙන් ගොඩේ එන්න දඟල දඟල ඉන්න කට්ටිය. අනිත් වර්ගය තමයි දැන් කොරෝනා හැදිලා ඉවර වෙලා රිකවරින් ස්ටේජ් එකේ ඉන්න කට්ටිය. දැන් වර්ග 3ක කට්ටියක් ඉන්නවා ඒක. ඒ කොරෝනා හැදිලා ඉවරයි දැන් සනීප රිකවර දැන් තුන් වර්ගයක්. ඒ කියන්නේ සනීප වෙලා ඉවරයි. ඒ වුණාට තව ඇඟ අමාරුයි උස්ම ගන්නට පොඩ්ඩක් අමාරුයි ගමනක් කරනට පොඩ්ඩක් අමාරුයි මේ වර්ග 3ම කට්ටිය. මේ වර්ග 3ේම කට්ටිය හුරු වෙන්නේ බොහෝ වෙලාවට බෙහෙතක් හොයන්නේ. එක්කෝ බටහිර වෛද්‍ය ක්‍රමයට බෙහෙතක් හොයනවා. ඖෂධයක් හොයනවා. එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඖෂධයක් හොයනවා. ඒකේ වරදක් නැහැ. ඒකේ වරදක් නැහැ. බෙහෙතක් කියවර ඖෂධයක් කියවර. නමුත් මම කියන්නේ ඔබ තුල සිටින ඔබගේ වෛද්‍යවරයා ඔබ හඳුනා ගන්න. එහෙම වෛද්‍යවරයෙක් ඉන්නවා. කොහොමද මං කියන්නේ එහෙම වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා? ඉන්නවා කියන්නේ නිහාරට මතක ඇති මං එදා දවසේ අර කෙටියෙන් ඇහුවානේ. ඔය ඇස්පිල්ලම් ගහනවද ගැහෙනවද කියලා? අදවතේ රිද්මය වදිනවද වැදෙනවද? උතර මට මේක හැම එකනාගෙම තහන්න පුළුවන්. එහෙනම් හුස්ම ගන්නවද ගැනෙනවද? උත්තරේ එන්නේ අපි ගන්නව නෙමෙයි හුස්ම ගැනෙනවා. ඇස්පිල්ලම් වදිනවනේ. අදවතේ රිද්මේ අපි වදිනව නෙමෙයි වැදෙනවනේ. පිරිමි ගැහනු දෙන්නෙක් එකතු වුණාම අර ශුක්‍රාණු වගේලා ඩිම්බය හොයාගෙන ගිහලා පැලෝපියන් නාලයේදී හමු වෙලා ගර්භාෂය අහපව වැවිදලා ගර්භාෂ බිත්ති එල්ලිලා දරුවෙක්
ඒ පිරිමි ගැහනු දෙන්න එකතු වෙලා හදවනවා නෙමෙයිනේ. ප්ලින්ස ගන්නවනවා නෙමෙයිනේ. ප්ලින්ස ගැනෙනවා. එතකොට තුවාලයක් කකුලේ හැදුනහම ඒ පුංචි කාලුණත් අපි දන්නවනේ නිහාරගේ උනත් තුවාල හැදිලා ඇතිනේනේ. ගොඩක් දේවල් බෙහෙත් දාන්නෙත් නැහැ. නිකම්ම ඔහේ වේලලා යනවා. එහෙනම් මේ ක්‍රියාවලිය වගේම තමයි අතුලට අපි ආහාර ගත්තාම ආහාර අපි දිරවන්න උත්සාහ ගන්න දිර වෙනවා ඒක. ඉබේම වගේ. එහෙනම් මේ කාපු වීපුවා මේ හැම යටින් ගිහිල්ලා බඩවැල දිගේ ගිහිල්ලා එකක් එක මුත්‍රාශය ඔස්සේ ගිහිල්ලා එක්තරා පිරිසුදු වීමක් තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අනිත් පැත්තෙන් මල වශයෙන් පිට වෙනවා නැත්නම් දහඩිය වශයෙන් පිට වෙනවා. ඒතර එහෙනම් මේවා සියල්ල සිදුවෙන ක්‍රියාවලියක් අපිට උපදිනවත් එක්කම දීලා තියෙනවා. අන්න ඒ දීපු වෛද්‍යවරයා අපි ඇස්සේ ඉන්නවා. ඒ වෛද්‍යවරයා හඳුනාගෙන අපිට කරන්න පුළුවන් දේවල් ටික ඒ සම්බන්ධව කරගන්න වැඩ කරන්න කියන එක තමයි මම මේකෙන් මතක් කරන්නේ. මේ ජීව ශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිතයක් කියලා පසුගිය කාලෙ මේ ගැන දැනුවත් කරමින් හිටියා. අපි ආයුබෝවන් කියන ගොඩාක් වටින එකක් නේ ලංකාවේ තියෙන. ඉතින් ආයුබෝවන් කියනවා ගුඩ් මෝර්නින් කියන තවත් ක්‍රමයකට අපි ඉංග්‍රීසි ක්‍රමයට. ඒකත් හොඳයි. ආයුෂ බොහෝ වේවා. ඒකත් කියලා මිනිසුන්ට මතක් කරන්න පුළුවන් නම් ජීව ශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිතයක් කියලා මේ දවස්වල නම් අපි අතරක් දෙන්නේ නැති නිසා අපි මෙහෙම තමයි කියන්නේ ජීව ශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිතයක් කියලා. එතකොට මෙන්න මේක අපිට පුළුවන් නම් මිනිසුන්ගේ හිතවල හදවත්වල තැම්පත් කරන්න අපිට තියෙනවා ශක්තියක්. අපේ ජීවයක් තියෙනවා මේ ස්වභාව ධර්මයෙන් දීපු ඒ ශක්තිය රැකගන්න අපි වැඩ කරන ඉස්සෙල්ලාම ක්ලිනික් වලට හොස්පිටල් වලට ආයුර්වේද හෝ බටහිර අකුපංචෝ වෙනත් ඕනෑම වෛද්‍ය ක්‍රමයක් කරා යන්නට පෙර ඒක රැකගෙන ඉන්න ඕනේ. එතකොටයි වෛද්‍යවරයෙකුුණත් ඔබට උදව් කරන්න පුළුවන් වෙන්නේ. ඕක තමයි නිහාරා ජීව ශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිතයක් කියලා ප්‍රාර්ථනා කරන්න උගන්නගේ තේරුම. ගොඩාක් ස්තුතියි. ඒක හොඳටම තේරුණා. මට නම් ඔයාලට තේරුණාද සජි? ඔතන තේරුණා. මේ ඔය පැත්තට එන්නද නැත්නම් මට තව ප්‍රශ්න තියෙනවා? කැමත්ත? කමන්නේ මම ඔය පැත්තට. හරි. මම කැමති අපි මේ වෛද්‍යතුමාගෙන් දැනගන්නේ මුලින්ම බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව අපිට කියන්නකො නිරෝගීකම අර්ථ දක්වන්නේ කොහොමද? කද නිරෝගීකම කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව? ඔව් වට සුබ උදෑසනක්. අතරම් බටහිර වෛද්‍ය ක්‍රමයේදී අපි ගොඩක් වෙලාට අපි මේ දවස්වලත් අහනවා මේ COVID-19 කියන රෝගය නැත්නම් කොරෝනා කියලා අපි සාමාන්‍ය හඳුනන රෝගය ගැන කතා කරත් බටහිර නිර්ණායක ගොඩක් වෙලාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තමයි අපිට ලබා දෙන්නේ. ඒතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දීපු නිර්ණායකම ගත්තොත් නැත්නම් අර්ථකථනෙම ගත්තොත් ප්‍රධානව දීලා තියෙනවා මේ කායික රෝග වලින් වැළකීලා ඉන්න එක තමයි නිරෝගීකම කියන එක. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් ඔය COVID-19 කියන රෝගය වගේ බෝ වෙන රෝගයක් වෙන්න පුළුවන් නැත්නම් ඩෙන්ගි කියන බෝ වෙන රෝගයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් දියවැඩියාව අධිරුධිර පීඩන වගේ බෝ නොවන රෝගයක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම කායික රෝග. මේ කායික රෝග වලින් වැළකීලා ඉන්න එක එක ආකාරයක නිරෝගී බවක්. ඇත්තටම ඒක විතරක් නෙවෙයි කියන එක කාලයත් එක්ක ගියාන් පස්සේ දැන් මානසික රෝග කියන එකටත් ලොකු තැනක් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ තියෙනවා. ඊට පස්සේ මේ දෙකම එක ගත්තහම අපි දකිනවා කමියුනිටීස් නැත්නම් ප්‍රජාව තුළ එක එක ප්‍රජාවන් තුළ විවිධ රෝග තමයි තියෙන්නේ. සමහර ප්‍රජාවන් තුළ දියවැඩියාව නැත්නම් අධිරුධිර පීඩන වැඩි, සමහර පැතිවල කොච්චර ප්‍රශ්න තිබුණත් ඒවා හැදෙන්නේ නැහැ වගේ වෙනසක් තියෙනවා. ඒතර ප්‍රජාව තුළ ක්‍රියාත්මක වෙන මේ සෝෂල් හෙල්ත් නැත්නම් ප්‍රජා සෞඛ්‍ය කියන එක සංකල්පය ආවා. එතකොට මේක මේ සියල්ලම එකතු කරලා විස්තර කරන්නේ කායික මානසික සහ සමාජීය නිරෝගී භාවය කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ නිරෝගී බව කියලා අර්ථකථනය කරන්නේ. හැබැයි මේකෙදි එක වචනයක් පාවිච්චි කරලා තිනවා මේ කම්ප්ලීට් වෙල්නස් කියලා. ඒ කියන්නේ සම්පූර්ණ සුවතාවය කියන එක. සම්පූර්ණ සුවතාවය කියලා කියන්නේ එක අංශයක් විතරක් සුව වෙලා මදි. කායික විතරක් මදි. මානසිකවත් වෙන ඕන, සමාජීයවත් වෙන්න ඕන. එතකොට මේ සියල්ලම එනකොට දැන් අපි නැත්තම් හිතනවා මට එච්චර ලෙඩක් නැහැ, මං ඔහේ ඉන්නවා, දැන් කරදරයක් නැහැ කියලා. අපි හැබැයි හොයලා හොයලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් මොකක් හරි කායික ප්‍රශ්නක්, පොඩි ඔළුව එකක් කොමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරියට නිින්දයක් නැති එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි දේවල් හිතට එනවා, හිතට බරක් එනවා, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මොකක් හරි කාරණයක් අපිට තියෙනවා නම් මේ කම්ප්ලීට් කියන එක නැත්තම් එතකොට ඒක නිරෝගීකම වෙන්නේ නැහැ කියන එක තමයි මේ අර්ථකථනය අනුව තේරෙන්නේ. ඊට අමතරව
මෑත කාලයේදී මේ අධ්‍යාත්මික සුවතාවය කියන එක ස්පිරිචුවල් වෙල්බීන් කියන එකත් මේ අර්ථකථනයට එකතු වුණා හේතුව තමයි අපි දන්නවා අපේ තියෙනවා දැන් අපි ආගමක හරි අපේ අපේ සංස්කෘතිය තුළින් අපිට යම්කිසි අංග දීලා තියෙනවා මේක අපේ සෞඛ්‍යයට බලපාන උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපේ සිංහල බෞද්ධ ක්‍රමය තුල ගත්තොත් දැන් පෝයට පන්සල් යන්න ක්‍රමවේදයක් හැදලා තියෙනවා අපි දන්නවා දැන් වෛද්‍යවරු විදිහට අපි දකින දෙයක් තමයි පෝය කියන එක පොඩි විශේෂ සම්බන්ධතාවයක් තියෙන රෝගවලට රෝග නැත්තම් අපේ ශාරීරික ක්‍රියාවලියට අපි දන්නවා දැන් බබාලා හම්බ වෙන වාට්ටුවකට ගියොත් එහෙම බබාලා හම්බ වෙන ප්‍රමාණය වැඩි ඒ පෝය දවසට අනිත් දවස්වලට වඩා ඒ වගේම මානසික පැත්තට ගත්තොත් මානසික රෝගවල උත්සන්න වීම යම්සි ප්‍රමාණයට වැඩි පෝය දවසට අනිත් එකට වඩා නමුත් ස්පිරිචුවල් මේ අධ්‍යාත්මික අපිට ප්‍රැක්ටිස් එකක් අපිට ක්‍රමවේදයක් හදලා දෙනවා ඒ පෝය දවසට පන්සලට එතකොට අපේ මනස ක්‍රියාශීලී වැඩි ශාරීරික වශයෙන් අපි ක්‍රියාශීලී වැඩි අඩදඹර වලට යන්න පුළුවන් මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් දවසේ අපි පන්සලට ගිහිල්ලා එතන යම්කිසි අධ්‍යාත්මික සෝයක් අත්විඳිනකොට අපේ මේ සමාජය තුල දන්නේ නැතුවම පාලනයක් ඇතුවම මේක අපි සෞඛ්‍යයට වැදගත්. එතකොට මේ කාරණා හතරම එකතු වෙලා සම්පූර්ණ සුවතාවේන තත්වයට තමයි අපි කියන්නේ ඇත්තටම නිරෝගීකම කියලා අර්ථකථනය කරන්නේ. හොඳයි ඒක වෛද්‍යතුමනි මම දැනගන්න කැමතියි අපේ මේ ડોක්ටර් කුමා කියෝනේ ජීව ශක්ති සූත්‍රේ දැන් මේක අපේ බටහිර වෛද්‍ය ක්‍රමයට අපි ගලපගන්නේ කොහොමද මේක ගත්තොත් ඇත්තටම ડોක්ටර් කුමාගේ මේ ප්‍රෝග්‍රෑම් එක මම දැක්කා ඔහුගේ කාලය තිස්සේ ඇත්තට මට ලොකු උනන්දුවක් ඇති වුණා මේකට මට කොහොමද උදව් කරන්න පුළුවන් කියලා මොකද ජීවන රටාව කියන එක අපි ජීවන රටාව කියන එක පුද්ගලයෙකුට හඳුන්වා දීම කරනවා නමුත් මන් දකිනවා ડોක්ටර් කුමාගේ මේ ජීව ශක්ති සූත්‍රය කියන ඒ ක්‍රමවේදය ඇතුලේ මේකට යම්කිසි සම්පූර්ණ හෝල්සම් අප්‍රෝච් එකක් සම්පූර්ණ අර්ථකථනයක් දීලා තියෙනවා. ඒතකොට කවුරු හරි කෙනෙක් මේ ටික ඔක්කොම තේරුම් ගත්තොත් ඒක තමන්ගේ ජීවිතයට ලං කරගත්තොත් අර ජීවන රටාව සැකසීම කියන එක පිළිබඳ විශේෂ වෙන සියලුම දේ වගේ සම්පූර්ණ වෙනවා. එතකොට දැන් දැන් අපි උදාහරණයක් අපි ගත්තොත් අපි ගමනක් යනකොට අපි අනිවාර්යයෙන්ම ෂර්ට් එකක් අලිසමක් අඳින නැත්නම් ගවුමක් අඳින. ඒක තමයි අපේ ප්‍රධාන දේ. ඒක අපි අනිවාර්යයෙන්ම අඳිනවා. හැබැයි විශේෂ ගමන් වලට තමයි සමහර ආභරණ දාන්නේ නැත්නම් ටයි එකක් දාන්නේ විශේෂ අවස්ථා වලට විතරයි. ඒතකොට මේ වගේ මේ ක්‍රමයේම තමයි ඇත්තටම අපි රෝගයක් නැත්නම් නිරෝගීකම ආරක්ෂා කරගන්නත් තියෙන්නේ. මොකද්ද? අපි හැම වෙලේම ජීවන රටාව හරිගස්සගෙන ඉන්න ඕනේ. ඒක විශේෂ අවස්ථාවලදී විතරයි අපි ඖෂධ පාවිච්චි කරන්නේ. එතකොට ජීවන රටාව හැඩගැස්වීම පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාව තුළ විශාල රිසර්ච් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ තියෙන වටිනාකම විශාල වශයෙන් දැන් අවබෝධ කරගෙන තියෙනවා. එතකොට දැන් දියවැඩියාව අදිරුදුර පීඩන නැත්තම් එහෙම නැත්තම් අපි ගත්තොත් මොන හරි ඉන්ෆෙක්ෂන් එකක් මොන හරි රෝගයක් ඇති වුණාම දැන් එයාගේ ජීවන රටාව වෙනස් කරගන්න ඕනි කාරණාවත් අපි එකතු කරනවා. හොඳට වතුර බොන්න, හොඳ නිින්දක් ලබන්න කියන දේවල් තියෙනවා. ඒතර මම මේ දැක්ක දේ තමයි මේ සියල්ලම මේ අපි අද හඳුනලා දෙන මේ ක්‍රමවේදය තුළ තියෙනවා. ජීව ශක්ති ක්‍රමවේදය තුළ තියෙනවා. ඉතින් එතකොට මේක ගත්තොත් හැම කෙනාම අර ෂර්ට් එකයි කලිස්ම නැත්තම් ගවුම ඇඳලා හැම වෙලෙම ඉන්නා වගේ ජීව ශක්ති සූත්‍රය කියන්නේ ඔබ හැමදාම උදේ දවල් රැ සහ හෙට අනිද්ද හැම දවසකම කරන්න ඕන දෙයක් ඖෂධ ගැනීම කියන්නේ අත්‍යවශ්‍ය වුණොත් පමණක් කරන්න ඕන දෙයක්. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ලොකු තැනක් තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මේ ජීවන රටා වෙනස් කිරීම. සෝ ඒ වගේම ජීවන රටා වෙනස් කිරීම සඳහා මේ වගේ සම්පූර්ණ ක්‍රමවේදයක් ඇත්තටම ඉතාම වටන ඇත්තට මම මගේ සම්පත් දායකත්වය දෙන්න මම ඉතාම කැමැත්තෙන් මේකට ඉදිරිපත් උනේ මේක ඇත්තටම අපේ ජනතාව තමන්ගේ ජීවිතේ එක කොටසක් කරගත යුතු දෙයක්. මේ ගැන දැනුවත් වෙන්න ඕනි සහ ඔබ ඒක ජීවිතේ කොටසක් කරගන්න ඕනේ. ඔබේ දෛනික ජීවිතේ කොටසක් කරගන්න ඕනේ. ඒකයි ඇත්තටම අපේ ප්‍රධාන පණිවිඩය වෙන්නේ අද දවසේ. ඒ විදිහට තව ප්‍රධාන පණිවිඩ කිහිපයක්ම තියෙන ඔබව දැනුවත් කරන්න ඊට කලින් මේ සූදානම කෙටි විරාමයකට යන්න. සිතුවිලි සිප්තම් කරන අලුත් උදෑසන සතුට පින්තාරු කරන ජීවිත සමග ඔබේ ජීවිතය අලුත් කරන ටෙලිවිෂන් හිතවත්කම
විඳිනිය උදැසන විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙලා ඉනි හිරු විඳිනිය උදැසනත් සමගයි ડોક્ટર කුමා දැන් ડોક્ટર ලසන්ත අපිට බටහිර නිර්වචනය දුන්නා නිරෝගී භාවය මම කැමති දැනගන්න ආයුර්වේදයේ නිරෝගී භාවය පිළිබඳ නිර්වචනය කුමක්ද වැදගත් අපි නිර්වචන දෙකම සංසන්දනය කරලා බලන එක ගොඩාක් කලින් නම් උත්සාහ කරන එක තමයි මේ බටහිර වෛද්‍ය විද්‍යාවයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවයි තවත් තියෙන වෛකල්පික වෛද්‍ය ක්‍රමයි ඒකාබද්ධ කරලා එම වෛද්‍යවරුන්ගේ හිත හදවත් ඒකාබද්ධ කරලා මිනිසුන් ඒ සම්බන්ධ ඒකාබද්ධ අවබෝධයකින් ඉන්න කණ්ඩායම් බවට පත් කිරීමට උත්සාහ ගැනීම මම ආසාවෙන් කාලයක් තිස්සේ නම් කරන්න උත්සාහ කරන එකක් ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිර්වචනය ගත්තොත් මට මතක් වෙනවා අපි ඉගෙන ගන්න කාලේ ආයුර්වේදයේ ඉගෙනගත්තු ශ්ලෝකයක් ඒ තමයි සමදෝෂ සමාග්නිෂ සම ධාතු මල ක්‍රියා ප්‍රසන්නාත්මේන්ද්‍රිය මන ස්වස්ත ඉත්‍යබි දීයති මේ වචනේ තමයි ස්වස්ත කියන එක ස්වස්ත බව කියන එක ඒ කියන්නේ නිරෝගී බව ලෙඩ නැති බව අපේ ડોક્ટર ලසන්ත ඉස්සල්ලා මතක් කළා අර හැම දෙයකින්ම හරියන්න ඕනේ වගේ වචනයක් කියවන ඒ කියන්නේ total well being කියලා wholeness කියලා ඒක තමයි මේ ස්වස්ත බව කියලා කියන්නේ එතකොට කොහොමද මේක ගන්නේ ආයුර්වේද නිර්වචනය අනුව සම දෝෂ අපි හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන පංච මහා භූත වලින් මේ තද ගතිය මේ කල්පම තදයිනේ මේ තද ගතිය එතකොට තෙතමනේ දියරමේ ස්වභාවය ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ ගින්න රස්ණය වායෝ වායෝ සුලංග ඔක්සිජන් මේ ඔක්කොම එකට වැටෙන්නේ නිරස ආකාශ මේ හිස් බව ආකාශය අවකාශ මේවා කොටස් වශයෙන් එන දෝෂ කියලා කියන්නේ වාපිත් සෙම් දැන් මේවා අපේ ඇඟේ පිහිටන්න ඕන ක්‍රමයක් තියෙනවා විදිහක් තියෙනවා කියලා තියෙන ඕන ප්‍රමාණයක් කඳුළු තියෙන ඕන ප්‍රමාණයක් කනේ තෙතමනේ තියෙන ඕන ප්‍රමාණයක් බඩේ රස්නේ තියෙන ඕන ප්‍රමාණයක් ආමාශයේ එතකොට මේවායේ ප්‍රමාණයක් තියෙනවා සම ඒවා වාතයේ පිටසම සම සමව තියෙන්න ඕන විදිහට ඒ ස්වස්ත භවින් තියෙන්න ඕනේ සම දෝෂ සම අග්නි ගිනි වර්ගයක් තියෙනවා අපේ ගිනි වර්ග ගොඩයි බඩගින්නත් එක ගින්නක් තමයි එතකොට තීක්ෂණාග්නි විෂමාග්නි උෂ්ණාග්නි දැන් සමාග්නි දැන් තීක්ෂණාග්නි එක එක වෙලාවට එක විදිහට බඩගිනි වෙනවා සමහර වෙලාවට තදින් බඩගිනි වෙනවා एक एक बेलाटे बड़ी मत तदीम बड़ी मत तीक्षण लेस एक अतिर अम्ल पीत रोगे गैस्ट्राइटिस संबंध विन पड़वा हो मेना रोग संबंध विन पड़वा समाग्नि के अवश्य विधिट अवश्य विलावट बड़ी विन ऐना अग्नि धनो विधिट समसम धन यम किसी के स्वस्थ या नी रोगी समदोष समाग्नि सम धातु රස රක්ත මාංශ මේජ අෂ්ටමිජ්ජා ශුක්‍ර කියලා සප්ත ධාතුවකින් තමයි අපි හැදිලා තියෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන පංච මහා භූතවල සප්ත ධාතුවේ. දැන් මේවා ටිකක් ගැඹුරුයි තමයි. ඒ වුණාට මේක කියලා හිටපුවාම අපි ওই ජීව ශක්තිය අද කතා කරන නිරෝගී භාවයේ සූත්‍රේ නැත්තම් නිරෝගී වෙන්න බෙහෙත් නැතුව ඉන්නේ කොහොමද කියන එක පදනම දැනෙනවා. අපි හැදිලා තියෙන්නේ මේ ලෝකේ හැදිලා තියෙන්නේ අපි හැදිලා තියෙන දේවල් වලින්ම තමයි. පඨවි තදගති එතමනේ බලන්න ලෝකයේ 70% වතුර. එතකොට ගින්න හැමතැනම රස්නේ, හිරු මේව රස්නේ. එතකොට හුළඟ වාතය, ඔක්සිජන් මේවන්නේ හැදලා තියෙන ලෝකේ අවකාශේ. අපි හැදලා තින්නේ තේවැ. මේ දෙක එකතු කරන්න පුළුවන් නම් ඔන්න අර ජීව ශක්තිය ලැබෙනවා. එහෙනම් මේ පදනම පොඩ්ඩක් ගැඹුරු වුණත් හොඳට තේරුම් ගත්තාම ගොඩාක් වටිනවා. ඒකයි මම මේක මෙතෙන්දි ප්‍රකාශ කරන්නේ. සමාග්නි, සම ධාතු, රස, රක්ත, මාංශ, මේජ, අෂ්ටමිජ්ජා, ශුක්‍ර කිව්වම අපි ආහාරයක් ගත්තා මේ ක්‍රියාවලිය හත තමයි යන්නේ. රසයට ඉස්සෙල්ලා ඊට පස්සේ අපේ රක්ත කියන්නේ ලේ ඔය හිමෝග්ලෝබින් අපේ බටහිර වෛද්‍ය වරයා අපේ ડોક્ટર ලසන්ත මහත්මයා කතා කළොත් ඒ ගැන කතා කරන්නේ හිමෝග්ලෝබින් රතු රුධිරාණු එහෙම කතා කරන්නේ. ඒතර ඒවා රක්ත කියලා අපි ආයුර්වේදය හඳුන්වනවා. එහෙනම් අපි රක්තය ලේ ඒ පිහිටන්න ඕන පරිමාවල් වලින් පිහිටන්න ඕන තැන් වල ඒ ආකාරයෙන් තියෙන්න ඕන. ඒතර රස රක්ත මාංශ මස් පිඩු තියෙන්න ඕන විදිහක් තියෙනවා. ඒ තැන් වල ඒ තියෙන්න ඕන විදිහට තියෙන්න ඕන ඇගේ නිරෝගී භාවය රැකෙන්න. එතකොට එක්තරා ආතනක මස් පිරු අඩු වුණොත් හෝ වැඩි වුණොත් ගැටලුවක්. දැන් අපි දැකලා දෙන මස් පිරු ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒක ගැටලුවක් නෙනේ. ස්ථූල භාවය කියලා කියන්නේ. එහෙනම් රස රක්ත මාංශ මේදා කියන තෙල් ෆැට් අපි පටිහිර ක්‍රමයට ගත්තොත් කොලෙස්ටරෝල් කියලා කියන්නේ තේවන එක එක වර්ගීකරණය කරලා VLDL LDL
low density lipoprotein හොම කික එක නම් දාලා මේවට තියෙනවා. නමුත් ආයුර්වේදයේ ගත්තොත් fat තෙල්. එතකොට ඒවත් තියෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා මේ මේද වැඩි වුණත් බෑ අඩු වුණත් බෑ. මේද කියන්නේ ශක්තිය. එන රස රක්ත මාංශ මේජ අස්ටි ඇට ඇට වල තියෙන ශක්තිය අත්‍යවශ්‍යම දැන් ආහාරය තමයි මේවා ගිහිල්ලා මේ පිළිවෙලක් ඇතුව මේවට දිදී දිදී යන්නේ මේවා හදා දෙන්නේ. ඊට පස්සේ ඇට මිදුළු ඇට අස්සේ තමයි ලේ හැදෙන්නේ. ලේ නිෂ්පාදනාගාරය. ඊට පස්සේ අන්තිම තියෙන ශුක්‍ර. ශුක්‍ර කිව්වා අපි කවුරුත් අහලා වැඩියෙන්ම දන්නේ මේ ශුක්‍රාණු දරුවෙක් හදන්න උදව් වෙන ශුක්‍රාණු කියලා. නමුත් ආයුර්වේදයේ අපි ඉගෙන ගන්නට ඉගෙන ගන්නේ මේ ශුක්‍ර කියන එක ඇඟේ හැම තැනම තියෙනවා කියලා. එතකොට ඒක තමයි අපිට ශක්තිය ඇති කරන්නේ කියලා. එතකොට අපි ජීව ශක්ති ක්‍රමයට උගන්වන්නේ එහෙනම් ශුක්‍ර ශක්තිය කියන්නේ අපිට අත්‍යවශ්‍ය ප්‍රධානම ශක්තිය. ඒ ශක්තිය දුර්වල වුණාම දැන් උදාහරණයක් ගත්තොත් බටහිර වෛද්‍ය ක්‍රමයට ගත්තොත් ටෙස්ටොස්ටරෝන් කියන මේ හෝමෝනය මේකට අදාළයි. එතකොට පිරිමි අයට ගැහැණු අයට දැන් ශුක්‍ර ශක්ති පිරිමි අයට නම් ගැහැණු අයට ආර්ථව ශක්තිය. ඒක ශක්තියක්. මේ මෙන්ස්ට්‍රුවල් සයිකල් එකක් දීලා ඒ ඊස්ට්‍රජන් හෝමෝන ආදී එන එක තමයි බටහිර ක්‍රමයට. ආයුර්වේද ක්‍රමයට ගත්තාම ඒක ඒ ශක්තිය යගේ. එනම් මෙන්න මේ රස මේ ශක්ති වර්ග 7 සමසම වැගේ පිහිටීම අත්‍යවශ්‍ය සාධකයක් අපේ නිරෝගීභාවය රැකෙන්න. මාංශ මේජ අෂ්ටි මිජ්ජා ශුක්‍ර. එතකොට මේ 7 සමදෝෂ සමාග්නි සම ධාතු මල ක්‍රියා. දැන් මේක හරි වැදගත් එකක්. අපේ ඇඟේ මේ අපි ගන්න කෑම බීම අපි දිරව ගත්තට පස්සේ ඊටු ටික මැරෙනවනේ. වැඩක් නැති ටිකක් ඊටු වෙනවනේ. නේද? අපි නිහාර මොනහරි කාපුවාම උදේට හරි දවල්ට හරි දැන් ඇඟට යාදාල් ප්‍රෝටීන් විටමින් ඒ ටික ගත්තාම ඒකේ ආහාරයේ තව කොටසක් ඉතුරු වෙනවා වැඩක් නැති රොඩු ටිකක් ඉතුරු වෙනවා තමහර ඒවා කුණු වෙනවා නරක් වෙනවා ඇතුලේදී දැන් මේක තමයි මල කියන්නේ එහෙනම් මේක පිට වෙන්න ඕනේ අදාළ පරිදි මුත්‍රා මාර්ගයෙන් හෝ මල මාර්ගයෙන් හෝ මේක පිට වෙන්නේ ඕනේ දාඩිය වලින් හෝ යන්න ඕනේ එතකොට මේවා සම විදිහට තියෙන්න ඕනේ විදිහට තිබුණොත් ඔන්න නිරෝගී වෙනවා එතකොට එහෙනම් දහඩිය දාන්න ඕනේ ඇඟට දහඩිය වැඩියෙන් දාන්න බෑ දහඩියේ ගඳේ ස්වභාවයක් තියෙන එක එක්කෙනාගේ ඒවැ ඒ ස්වභාවයට තමයි තියෙන්න ඕනේ ඕනරා වැඩියෙන් දහඩිය දානවා නම් ඕ දහඩිය දාන්න නැත්නම් ඕ ඒකත් සමතත්වේ නෑනේ එහෙනම් මෙන්න මේ தত্ত্ব ටික ගැලපුණා නම් අන්න ස්වස්ත බව තව වැදගත් කොටසක් තියෙනවනේ හාරා ඒ තමයි ප්‍රසන්නාත්මේන්ද්‍රිය මන මනසට ප්‍රසන්න වූ දේවල් පමණක් වැටිය යුතුය එහෙනම් ප්‍රසන්න දේවල් කළ යුතුයි ප්‍රසන්න දේවල් දැකිය යුතුයි ප්‍රසන්න දේවල් ඇසිය යුතුයි ප්‍රසන්නව මනස තිබිය යුතුයි ඒ ප්‍රසන්න භාවය එහෙනම් අර ඔක්කොම ටික ඒ කියන්නේ අපි ඉස්සෙල්ලත් කතා කරපු වචන ඔක්කොම ලින් විස්තර කරපු දේවල් ටිකේට වඩා වැඩි බලයක් දෙනවා ඩොක්ටර් ලසන්ත හරියට මේක විස්තර කළා මොකද අර පන්සල් යෑමයි පෝය දවසයි ඒ අතරේ අර ආධ්‍යාත්මික පැත්ත ආධ්‍යාත්මික වෙල්බීන් කියන්නේ සුව වීම සෝතාය සම්බන්ධව බටහිර අර්ථකථනයේ තියෙනවා කියලා එතකොට ඒක හරි සම්බන්ධයි කියලා ඩොක්ටර් ලසන්ත කිව්වනේ. එහෙනම් මෙතෙන්දි මේ ප්‍රසන්නාත්මේන්දිය මනහ කියන එක මනස ප්‍රසන්න කර ගැනීම කියන සාධකයට එන එක සම්බන්ධ වෙනවා අනිවාර්යෙන්. එහෙනම් ස්වස්ත්‍යත්‍ය විදීති මෙන්න මේ කරුණට කිෂ්ඨ වෙනවා නම් එය පඬිවරුන් විසින් ස්වස්ත භවයයි කියනු ලැබේ කියලා ආයුර්වේදයේ නිර්වචනය කියවෙනවා. එහෙනම් ආයුර්වේදයේ නිර්වචනය ගැඹුරුයි ගොඩක්. දැන් මම මේ කියපු ටික වේගෙන් වේගෙන් ටික ටික නේ කිව්වේ. ඉතින් මේක තව අස්සට ගිහිල්ලා ගිහිල්ලා ගොඩාක් විස්තර කරන්න පුළුවන්. එහෙනම් මේ නිරෝගී භාවයට අදාළ වෙන කරුණු මේවා මේවා කියලා ගොඩාක් විස්තර කරන්න පුළුවන්. මේක ගැඹුරු නිර්වචනයක්. බොහොම ස්තුතියි ඩොක්ටර්. අපි මේ විස්තර කරන්න කලින් සජීගේ පැත්තට ගියත් හොඳයි කියලා හිතනවා. ඔව් නේද? අද අපි කතා කරන්නේ බොහොම වැදගත් මාතෘකාවක් ගැන නිරෝගී භවයේ සූත්‍රය. එහෙම නැත්නම් ජීව ශක්ති සූත්‍රයට මේ බටහිර විද්‍යාව තුළ තියෙන වෛද්‍යතුමනි මොන වගේ තැනක්ද? ඔව් දැන් අපි ડોક્ટર කුමාරද්ද මල්ලෙන විස්තර කරා යම් කිසි කාරණා ටිකක් දැන් අපේ ඇඟ ඇතුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා කියලා එතුමා කිව්වනේ දැන් අපි ඒ වෛද්‍යවරයාව ඕනවට වඩා ගැටළු වලට දානවා වෙන්න පුළුවන් ඒ සමාලයට ඒ වෛද්‍යවරයාට අපිට උදව් කරන්නත් බැරි වෙන තත්ත්වයක් යන්න පුළුවන් එතකොට මේ දැන් අපි ගත්තොත් බෝනවන රෝග කියන දැන් අපිට බොහෝ විට අපි අහන ක්‍රමයක උදාහරණයක් විදිහට ගත්තොත් බෝනෝන රෝග කියන්නේ මොනවාද අදිරුදර පීඩනය දිය වැඩියාව පිළිකා හෘදය රෝග කියන අපි නිතරම අහන කාණ්ඩේ මේවා හැදෙන්න මුල කොහෙද කියලා හොයාගෙන ගියොත් මේ හැම එකකටම මුල එකම දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒතොර අපි කියන common risk factors කියලා. ඒ කියන්නේ අවදානම් සාධක හැම දෙයක්ම එකයි වගේ. එතකොට දැන් උදාහරණයක් විදිහට ආහාර
आहार अपे आहार जीर्ण पद्धति लसंट मेक अभी आहार दम्मट पास मेक दीरवला एंगट वशदेवल टीक उरागेन इतर टीक एलियट दान डॉक्टर कुमार को आगे मेक हितल करण देखने वे अपे शरीर अतुल मे वैद्यवरिया तमए मेक करगेन ये बले तम ये फोर्स तम करगेन हे भाई अभी उदय नगेट वेल निदागन वेला हेम वेल मतट हो हेम देख मैव अरे क्रम वेदे संपूर्ण अनीपेत हेरेनो एक पास रोग बट पत्न इतकोट अरे अच्छर बल अट मैजि बल अगे मेक अतुल तिबुना उन्ना अभी एक हरियट पावचिकर नेता अभी एक हरियट अवश्यदेव दूने नेता एक आए अभी रोग एक एदगने आने इतकोट मे कॉमन रिस्क फैक्टर्स मौलिक अवधान साधक की अपे अते तीन दे अपी एक कंट्रोल करे जीवन रटाव तूल इतोट मे अवधान साधक पालने करते ना मुखदेवे टीकाल गिहलो अवधान तत्व टीक अवधान तत्व नीके शरीर एंड महत्व स्ट्रेस अट निंदे इतकोट प्रेसर के पोडक बेलव पोडक वेपेला अब प्रेसर की आने तरह पोडक वेवील सीन गो सर सर पोड वेवेन पुल मेवा अवधान तत्व तीयन स्का वेमुक खरीदे कदा आम मे अक्मावटे तेल तेम पत्ल फैटी लिवर हर इतना मेवा लुक प्रश्न हेब अवधान तत्व अतर मेद इट पास मेकअप पालने कलगा बेरोनात्मक इलांगटेनो एनसीडी से नॉन कम्युनिकेबल डिजीज़ की बोन ओन रोग वाले आना दिए वेडिया अतिवेन एतकोट अतिरुद्र पीड़ने अतिवेन एतकोट अभी का अवधान साधक अवधान अवस्थावन सह बोनोन रोग मेत लुक कथा दिग खाले कपीट दीलती है इतना मे आरंभक अवस्था अपीट पुलवा अपे मे वेरधि पुरू इबत्कान मे गमन अंड वस्त अपीट निरोगी जीवित गतकान पुलवा इतकोट मिथन जीवशक्ति ये वेड सटन तुला कील मुद्दे वत्र बोन मुद्दे निंद क्लबाग इतना मे कारण हरी सरल अपे सामान्य जीवते अभी करण देवा वडा हुद मट्टमें करती निंद अभी तो विशाल पैगा निधि मरमीन दवास गण वडकरण के आट मे अतुन वैद्य रेट उदरण इतना मे किंद मे अवधान साधक ठीक अभी बलागत् अभी पुलवाम बोनोन रोग की सहन दूर अड़कर तर मम दखिन मेक निखर स्वर्णमे अवस्था स्वर्णमे मगक मेकट अभी यो मेक दटार पोटी हंगी मक हाँ मेकने उत्तरे थिंग एक मम नवत मेक मेक मे जीवशक्ति सूत्रे जीवन रटाव हदागा हुद क्रम वेद एक अट अनागते लभन देता बोन रोग की अवश्य अट एक वाल कि अट पुल डॉक्टर कुमार दें मनुष्य शरीर थियन निर्माणशीली निरोग भाव्य रेखगान उपगांग थियन मैजिक वाले मैजिक वाले तमाय मे थियन जीवशक्ति सूत्र महिता ने अभी खाली दस कटी मेघन संधान कर अदावस्था लवील थियन मेघन दीर्घवा अभी कथा करान डॉक्टर अभी पटांगम अभी निंदेम पटांगम निंदेम पटांगन बोलवा माइसल जीवशक्ति सूत्रे अंतर्गते पुडक संधान कर लेना पुडक पेनागर मीन लेसी दें ओके मेद तीयन जानहा भावकर्म के अभी कौर रेहवत कोहमद मंट लेड हेदेन्नी के पलवी साधकता मैं जान एक काटवत प्रतिक्षेपक बे दंगर बट हिरो वैद्य रेग लेडे गिहम ये लेडा इतिहास हरियट बलनवाना मुदट अहन वैद्य रेग अहनवा वो एम ने डॉक्टर अभी शुगर पेशेंट के नग्गी होते दिए वैडियावती नहीं कि अहनो मे पौली काट दिए वैडियावती है नदी किरा इतना एक अनिवार्य जान बलिंग बलपान मे वागे रोग इन किल ना ओणम रोग इकटे बलपान आयुर्वेद रोग हेदन क्रम गुराल दिन एक स्वाभाविक वेदन रोग पिटिंग रोग नतुंग निज क्या जानकिंग रोग कर्मज कल कर्मे निस हेदन रोग ना जान बलपान पलवनी एक देवनी एक भवकर्म की भवकर्म की
අපි විශ්වාස කරනවා බෞද්ධ වශයෙන් සාමේ බෞද්ධ රටක් නිසාත් අපි විශ්වාස කරනවා අපිට පෙර භවයක් සහ පසු භවයක් තියෙනවා කියලා. එතකොට මේ ආත්මයක් වශයෙන් අපේ කර්ම අපි ගේනවා ඒ කර්ම වල එක කොටසක් තමයි රෝග. නිරෝගී භාවය සහ රෝග. එතකොට එහෙනම් මේ දෙක ඥාන සහ කර්ම කියන එක ඒකාබද්ධ වෙන්නත් පුළුවන් ඒස තමයි මෙදට දාලා තියෙනවා. ඒක ලේසි පැහැදිලිව තේරුම් ගන්න. දීර්පස්සේ වටේ තියෙනවා චුටක් පෙන්වන්නේ හරවකට අවසරය. එතකොට ඔගේ වටේ තියෙනවා පරිසරය කියලා දාලානේ. ඔව්. එතකොට මේ පරිසරය කියන්නේ අපි දැන් ඉපදුණු දවසේ ඉඳලා අපිට බලපාපු සාධක ගොන්නක් තියෙනවා අපේ ඥානවලට ඒ භව කර්ම වල අරන් අපි ආවා. දැන් මොනවාද අපි කලේ කිව්වේ කෑවේ බිව්වේ නිදාගත්තේ කොහෙද හිටියේ රෑ හැරලා හිටියද දවල් වැඩ කළාද අවුවේ හිටියද නැද්ද දැන් මේ කරුණු ගොඩ තමයි පරිසරය කියන්නේ. එනං ඒ පාරිසරික සාධක ටික බලපානවා අර ඥාන අස්සේ තියෙන රෝගය එළියට ගන්න හෝ නැත්නම් එහෙමම රෝගය යටපත් කරලා තියන්න හෝ නැත්නම් ඥාන වලින් නැත්තරම නැති කරලා දාලා ඊළඟ භවයට යනකොට හෝ ඊළඟ සැරේදී වුණ නැත්නම් දරුවට යනකොට තමගේ දරුවට යනකොට ඒ ඥාන වල තිබෙන රෝගේ නැති කරලා දාන්නත් පුළුවන්. يعني කර්ම වෙනස් කරන්නත් පුළුවන් කියලා බුදුහාඳුරු දේශනා කරලා තියෙනවනේ. ඉතින් ඒ නිසා එනං පරිසරය කියන්නේ ඒක. දැන් මම ඔතන දාලා තියෙනවා කරුණු නමයක්. ඇත්තම මම මුලින්ම ඔක පරේක්ෂණය කළා අවුරුදු ගානක් තිස්සේ කරන් කරන් යනකොට මට දැන් කරුණු 20ක් විතර ඇවිදලා තියෙනවා. 12ක් ඔකට දාන්න ඕන කියලා මුලින්ම දැම්ම. නමුත් ඕක එකපාර ගන්න බෑ පේන්න විස්තර කරන්න. එහෙම ඒ නිසා මම 9කට අඩු කළා. ඒ වුණත් නැතුවම බැරි කරුණු තව 3ක් තියෙනවා. පස්සේ ඒක දානවා කියලා ඉතින් ඉන්න සංශෝධනයකදී. දැන් මෙතන තියෙන කරුණු 9ය හරියටම අනුගමනය කළොත් තේරුම් අරගෙන ඒ එක එක කරුණ අස්සේ තියෙන දේවල් එළියට අරගෙන මම හිතනවා රෝග 100ක් නම් තියෙන්නේ 101ක්ම සමීප කරන්න පුළුවන් කියලා සමහරවිට මට කියන්න හිතෙනවා. එහෙනම් මම කියන්නේ එහෙම 99%ක්ම නැතුව මිනිස්සුන්ගේ ජීවත් වෙන්න පුළුවන්. අපි අනිවාර්යයෙන් මමත් මේ කතා කරන මමත් රෝගී වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක. ඒ 100ට 1 අවස්ථාවක් තමයි. එහෙනම් 10ට 10 අවස්ථාවක්. එතන ඔය කරුණ මොනවාද ඔකේ තියෙන්නේ? ඔකේ තියෙනවා කරුණ 10ක්. ඕන නම් නිහාරම කියන්නකෝ. ඔයාගේ කටහඬින් ලස්සන කටහඬින්. නින්ද, වතුර, සමබල ආහාර, ව්‍යායාම, හිනා වීම සහ සතුටු වීම, හැඟීම් අජීර්ණ විරේක කිරීම, අධ්‍යාත්මය, පවිත්‍ර භාවය, සම්බාහනය. ඔකේ දැන් මෙතන මේක ගොඩක් ගැඹුරු. නින්ද කියපු ගමම්ම පළවෙනි එක නින්දනේ. එතකොට නිින්ද අපි රාත්‍රියේ නිදා ගන්න ඕනේ දවල්ට හැරලා ඉන්න ඕනේ. දැන් මිනිස්සු මොනවද කරන්නේ? දවල්ටත් හැරලා ඉන්නවා රාත්‍රියටත් හැරලා ඉන්නවා 1 2 3 කරලා. ළමයිත් එහෙමයි පාසල් යන ළමයිත් එහෙමයි පාඩම් කරන්නත් කියලා. එතකොට දන්නේම නැතුව දැන් ඊයේ මගේ ගාවට ආව මගේ ක්ලිනික් එකට ළමෙක් එක්කන් ආව අම්මා කෙනෙක් ඒ ලෙවල් කරලා දැන් තේරිලා ඉන්නේ යා ඩෙන්ටල් යන්න. ඒ කියන්නේ දන්ත වෛද්‍යවරයෙක් වෙන්න යන්න. ඒ වුණාට යාර කොහොම හරි කියලා මෙඩිසින් යන්න ඕනේ. ඒ කියන්නේ මෙඩිකල් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒකට තුන්වෙනි මතාව එයා දැන් උත්සාහ ගන්න අතරේ පාඩම් කරන අතරේ එයාගේ අම්මා කියනවා මෙයාට මතක හිටින්නේ නැහැ සර් මොකක්වත් මතක හිටින්නේ නැහැ. මෙයා දැන් බයෙන් ඉන්නේ ගොඩක් බය වෙලා. මොකද මේ දැන් මේසරේ තේරලා තියෙනවා ඩෙන්ටල් යන දන්ත වෛද්‍යවරයෙක් වෙන්න යන. එතකොට දැන් ඒ වුණාට දැන් විභාග කරන විභාග කල් ගියානේ. කල් ගියා හන්ද දැන් මෙයාට විශ්වවිද්‍යාලේ දැන් නොගියොත් එහෙම බැරි වෙලා හරි ගියොත් එහෙම දැන් මේක කරන්න බැරි වෙනවා. ගිහලා කරන්න. ඊට පස්සේ නොගියොත් එහෙම එලෙවල් කරන්න ඕන නිසා එතකොට ඒත් ආයෙ යන්න බැරි වෙනවා. දැන් මේකත් අන්දත් බය වෙලා තියෙන්නේ මතක හිටින්නේ නැහැ මෙලෝ දෙයක් කියලා. එතකොට දැන් මම මෙයාගෙන් අහන එක ප්‍රශ්නයක් තමයි කීර නිදාගන්නේ. සෑස 1 2 වෙනකම් පාඩම් කරනවා. ඒත් පළවෙනි ප්‍රශ්නේම ෆේල් වෙනවා. නිින්ද රාත්‍රියට අවදි වී සිටීම. එතකොට පෑය 7ක්වත් අදුමතරමේ නිදා නොගැනීම. සමහර අයට මේක වෙනස් වෙන පෑය 6 පෑය 5 ඇති වෙනවා. නමුත් රාත්‍රියේ හැරලා හිටියොත් ඇහැලේටියොත් අන්න ජීව ශක්තිය දුර වෙනවා. මම කියන්නේ ওই ටික හදා ගන්නකොට දැන් ප්‍රතිශක්තියනේ අපි කතා කරන ප්‍රධාන සාධකේ ප්‍රතිශක්තිය හදා ගන්න ඉමුනිටි හදා ගන්න කොරෝනා වලට මුහුණ දෙන්න ඕන දේක ඕන ලෙඩකට මුහුණ දෙන්න ප්‍රතිශක්තියනේ පොඩි එකක් ප්‍රතිශක්තිය හැදෙන්න මේ ජීව ශක්තිය අර මුල් බේස් එක තියෙන්න ඕනේ. ඒක කොහෙන්ද එන්නේ? ඒක විශ්වයෙන් එන එකක්. විශ්ව ශක්තියත් එකන එක බලන්න අවු අපිට බලපානවනේ. අපි උඩේ පාන්දර එළියට ගියොත් කිඹුමක් යනවනේ. අවුවේ හිටියොත් ඔලුවකක්ම හැදෙනවනේ. අර ડોක්ටර් මතක් කළා වගේ පොයේ දවසට අර වඩදිය බාදිය කියලා එකක් තියෙනවනේ. ගඟේ වතුර මෙහෙට එනවා උඩට එනවා මුහුදේ වතුර ගඟ දිගේ එනවනේ. එතකොට පොයේ දවස්වලට අර මානසික රෝගී මගෙත් එම මගේ ක්ලිනික් එකේ කරත් මානසික රෝගීන් මේ පොයේ දවස්වලට කිට් වෙන දවස්වලට සමහරට වැඩි කෝල්ස් එනවා. නැත්නම් අගෝස්තු මාසෙට පෙබරවාරි මාසෙට වැඩි. ඇයි ඒ? එමෙන්න හේතුව තමයි මේ අවුව බලපානෝ රස්නේ බලපානෝ ග්‍රීස්ම ඍතුව බලපානෝ මානසික රෝග වැඩි වෙන්න. එහෙනම් අපිට අනිවාර්යයෙන් මේ සබහා ධර්මයේ මේ පැවැත්ම බලපානවා.
එන නිින්ද පළවෙනි එක ඒතර වතුර වතුර අපේ ඇඟේ ප්‍රමාණවත් ලෙස නොතිබුණොත් ඒ වතුර ප්‍රමාණය මදුවීම නිසා දැන් බලන්න මම මේ කතා කරනකොට පෙනෙන්නේ නැතු වුණාට පොඩි අන්වීක්ෂයක් වගේ හිම් බැලුවොත් ගොඩාක් මේකේ විසි වෙනවා ඒකනේ කොරෝනා වලට අර මීටර දෙකක් තුනක් දුරින් ඉන්න කියලා කියන්නේ අපිට පෙනුනේ නැත්නම් මම මෙහෙම කතා කරන ඔයගෙන් අකටත් එන ගානට යනවා ඉතින් මම පොඩක් පරිස්සමෙන් කතා කරන්නේ බැරි වෙලාවට කොරෝනා හරි ගියොත් එහෙම කියලා එතකොට ඒ නිසා දැන් අපි මෙහෙම කතා කරද්දී වතුර ගොඩක් ඇඟේ යනවා දැන් මේ AC එකේ ඉන්නේ එතකොට මේකටත් වතුර ගොඩක් අපෙන් ඇඟෙන් ගන්නවා දැන් මගේ මේ තොල් ටික වේලීගෙන යනවා එතකොට එහෙනම් වතුර ප්‍රමාණවත් ලෙස නොබීවොත් අපි විජලණය වෙනවා කියන්නේ ගොඩක් වතුර නැතුණා ඒකයි ජීව ශක්ති දුර්වල වෙනවා එතකොට ජීව ශක්ති දුර්වලයි කියන්නේ මතක ශක්තියත් අඩුයි ඇස්පෙනීමත් අඩුයි කන් ඇසීමත් අඩු වෙනවා එහෙනම් ඊට පස්සේ තියෙන මොකද්ද සම බල ආහාර සමබර ආහාර මේ සම බල ආහාර ආහාර වල බල සමාන වෙන්න ඕන ප්‍රෝටීන් විටමින් කනිජ ලවණ වතුර මේ ඔක්කොම තියෙන්න ඕනේ දේවල් ටික සම බලව අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනේ ගොඩාකුත් ඕනේ නැහැ ඒක ගානට තියෙන්න ඕනේ වැඩි වෙන්නත් බෑ එහෙනම් ඒ ආහාර සම බල නොවුනොත් අනවශ්‍ය ලෙස අනවශ්‍ය ආහාර දැන් රසකාරක දාලා එක එක දේවල් වෙළඳ පොලේ තියෙන සියලුම දේවල් මේ බදලා පුච්චලා පුළුස්සලා මෙහෙම ගත්තොත් එතකොට මේවා බල නැති වෙලා යනවා ඒ නිසා අඹ අච්චාර වන්නාසි ඉසු දැල් වරක් මාස් කියලා අපි මෙහෙම වට්ටෝරුවක් කියනවා අපේ ලෙඩුන්ට මේවා ගන්න එපා කියලා ඕනම ලෙඩෙකුට ඇයි ඒවෙන් අර අපේ ඇඟේ තියෙන ආහාරයෙන් ගන්න බල තත්ත්වය ශූන්‍ය වෙනවා නැත්තම් නැති වෙනවා නැත්තම් ලෙඩ වැඩි වෙනවා ඇසිඩ් ප්‍රමාණය නැත්තම් පිත ප්‍රමාණය වැඩි වෙනවා එහෙනම් ආහාර ඒ සම බල වෙන්න ඕනේ ඊට පස්සේ ව්‍යායාම අනිවාර්යයෙන්ම කෙනෙක් යම් කිසි ව්‍යායාමයක නියැලෙන්න ඕනේ අපේ වෛද්‍ය මේ ડોક્ટર ලසන්ත විශ්සර කරයි පැහැදිලිව ඇහුවොත් එම් ප්‍රශ්නයක් ඒ කියන්නේ කොහොමද අපේ මේ ව්‍යායාම කරනකොට මොකද්ද වෙන්නේ කියලා බටහිර ක්‍රමයට කියන්නේ ස්නායු පද්ධතිය හොඳට වැඩ කරනවා කියලා ආයුර්වේද ක්‍රමයට කියන්නේ වායන යත්‍ර නියඳ වායුව තමයි ඇඟේ හැමතැනම මේ කොරවලා තියෙන පිතයි සෙමයි හැමතැනම ගෙනහිල්ලා ඇඟ සමබර කරන්නේ එහෙනම් ආයුර්වේද ක්‍රමයට මේ අපේ ඇඟ සමබර කරන ව්‍යායාම ඕන වෙනවා දැන් ඔය නිහාර ගොඩක් ලොහම ඉඳගෙන ඉන්නවනේ දැන් ටිකක් වෙලා මොකද කොන්දේ අමාරුවක් කියන කැක්කුමක් හැදෙනවා මේ හිරි වැටෙනවා ඒ හිරි වැටෙන එක අරින්න මොනවද කරන්න පුළුවන් වෘද්ධි ගන්න පුළුවන් අත මෙහෙම දිග ඇරියා පොඩක් නැගිට අන්න වායුව හොමද ගමන් කළා ඒ කියන්නේ ස්නායු හොඳට වැඩ කරනවා ඔන්න නිරෝගී වුණා එතන එහෙනම් මේක තව ගොඩක් දුර තියෙනවා අපි ඊළඟ ડોක්ටර් සමා වෙන බාධා කරලා අපි කෙටි විරාමයකින් අපි ඊටු ටික ගැන කතා කරමු කෙටි විරාමයක් අරගෙන එන්න සිතුවිලි සිප්තම් කරන අලුත් උදෑසන සතුට පින්තාරු කරන ජීවිත සමග ඔබේ ජීවිතය අලුත් කරන ටෙලිවිෂන් හිතවත්කම වින්දනීය උදැසන විරාමෙන් අනතුරුව නැවතත් එකතු වෙලා ඉන්නේ වින්දනීය උදැසන සමග ඉතින් අපි කතා කරමින් හිටියේ ජීව ශක්ති සූත්‍රය ගැන අපේ ඊළඟ අංගය වන්නේ හිනාවීම සහ සතුට වීම ගොඩක් කරුණු තියෙනවා අපි කාල වේලාව අනුව කෙටියෙන් මම කිව්වොත් එහෙම දැන් ඔයා හොඳ ලස්සන hina වෙනකොට ඔයාට සතුට දැනෙනවා ඔයාට සතුට වෙනකොට hina වෙන්න පුළුවන් වෙනවා එහෙනම් මිනිස්සුන් අනිවාර්යයෙන්ම දෛනිකව සිනා වෙන්න මොනවා හරි කරන්න ඕනේ ඒක ජීව ශක්තිය හදා ගන්න මූලික සාධක ලෙස කියන්න පුළුවන් කෙටියෙන් ඊට පස්සේ ඕකේ තියෙන ඊළඟ සාධකේ තමයි මේ හැංගීම් අජීර්ණේ විරේක කිරීම තණ්හාව තරහව එපා වීම කලකිරීම වෛරය පරිගැනීමේ චේතනාව මේ වගේ දේවල් තියන් ඉන්නකොට මේ ඔක්කොම සෛල බ්ලොක් වෙනවා තද වෙනවා. ඒතර හුස්ම වැටෙන්නේ නැතු වෙනවා. ඔක්සිමීටරේ මනින්නේ අපි. ඒතර හුස්ම වැටෙන්නේ නැතු වෙනවා. ඒතර ඒ නිසා ඒවා රිලීස් කරන්න ඕනේ. ඒවා අයින් කරන්න ඕන ඔළුවේ මොනවා හෝ කරලා එක්ක සමාව දීලා එක්ක සමාව අරගෙන මොනවා හරි කරලා ඒක අයින් කරන්න ඕනේ. අර ડોක්ටර් මතක් කළා වගේ පන්සල් ගිහිල්ලා බෝධි පූජා කරලා හරි ගමන්නේ ඔළුවෙන් ඒක අයින් කරන්න. එතකොට ජීව ශක්තිය වැඩි වෙනවා. ඒවා තියෙනකොට ජීව ශක්තිය අඩු වෙනවා. කියන්නේ ප්‍රතිශක්තිය අඩු වෙනවා කියන එක. එහෙනම් ලෙඩ රෝගයක් ආවත් කොරෝනා හරි ඒකට අපි වැළඳෙන්නේ ඒක අපිට ඉඳ තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. ඊට පස්සේ ඕකේ තියෙනවා භාවනාව කියලා නැත්නම් ස්පිරිචුවල් තෙරපි කියලා මම කියනවා ආධ්‍යාත්මික සෝහය කියලා. ඒක ડોක්ටර්ගේ ડોක්ටර් අතිනුත් ඒක කියවුණා ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික පැත්තට නැඹුරු නොවුනොත් අපේ ජීව ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික වෙනකොට මිනිස්සුන්ට උදව් කරනකොට ආදරය කරනකොට දයාව සෙනෙහස දක්වනකොට ආගමික කාරණයක් ගැන හිතනකොට අපේ ජීව ශක්තිය වැඩි වෙනවා. ඒක වෙන විදිහ ගැන දැන් අපි මේ කටින් මං හිතලා කියනව නෙමෙයි. මගේ ඔළුවෙන් මේක ගැන ගොඩක් පරිශන තියෙනවා කරලා. කාට හරි දෙයක් දුන්නොත් මම දැන් නිහාරට හරි පොඩි තෑග්ගක් දුන්නොත් ඒ වෙලාවේ මට ඇති වෙන පුංචි සතුට මගේ හදවත සොෆ්ට් කරනවා මෘදු කරනවා කියලා. ඒ මෘදු වෙන අවස්ථාවේදී අර ෂුගර් හරි කොලෙස්ටරෝල් හරි මොකක් හරි අඩු වෙන එක බලපානවා.
එනම් එනම් භාවනාව කියන එකත් ඒ වගේ එකක් මුළු ලෝකෙම අපි ඩිස්කනෙක්ට් වෙලා අපි ඇතුළට යනකොට අපේ ජීව ශක්තිය වැඩි වෙනකොට ප්‍රශ්න ගැට ලෝකෙන් අලුුණා කියන අපි අඩුුණා කියන අපි නිදහස් කියන්නේ. එතකොට ඊළඟ රෝගේ තියෙනවා සම්බාහනය කියලා. සම්බාහනය කියන්නේ මසාජ් කරනවා කියන එක. ඒකත් ආයුර්වේදයේ ගොඩාක් නිර්දේශ කරපු එකක්. ඒ කියන්නේ අපේ ඇඟ තෙල් ගාලා හරි ඔළුවට හරි කකුලට හරි තෙල් දාලා මේ මසාජ් කිරීමත් අපේ ඇඟේ ජීවී ගුණය සජීවී බව ජීව ශක්තිය වැඩි කරන ප්‍රධානම සාධකය. ඉතින් මේවට පුංචි පුංචි විස්තර ගොඩාක් කරන්න ඕනේ එක එක අංශ ගැන දැනට සරලව කිව්වොත් ඕක තමයි ජීව ශක්ති චක්‍රය කියලා කියන්නේ. මානසික ආතතියෙන් සම්පූර්ණයෙන්ම අපිට මිදෙන්න ඖෂධ වලට යන්නේ නැතිව අපිටම පුළුවන් මේක කන්ට්‍රෝල් කරගෙන පාලනය කරගන්න සුව කරගන්න. ඔව් දැන් डॉक्टर कुमार की ये विस्तर आप तेरना मेतन उत्तर गोड़ेनों मानसिक गटल वर्ट अभी गो पारट गीयोत्ते हेम अभी दखीन गुडा मेनस लोको स्ट्रेस गुड दडी पीड़ने मानसिक पीड़ने के तमेंगे मानसिक पीड़ने के अन्नी अपीट एम कि जीवित अभी दखीन मोखरी सुविशेष अवस्था अपीट पुड पालने बेरीना अपीट सामान्य प्रतिक्रिया एक नॉर्मल रेस्पॉन्स हेब मेक दिग्न दिगट पवती मेक अभी खरदर अपना डिस्ट्रेस अभी खरदर इलाक मे आतति दिग्न दिगट पवती इतना मे दिग्न दिगट पवती अभी दखी मे समाज हेम वे उदय नगेट वेलाक हेम पीवर आतती हेतु वन बेनगा दें मेतन अभी मे आंदोलन दिन जीवन रटा क्रम मे जीवशक्ति क्रम वेदे मे हिनावे थोड़ा हिनाव की वेन्न बे अभी आतती लुकुट तीयागे देख इकट तीयन अभी सिनाम सुखना यागे आतती वेगिंग पहाल बहिम इतोट अनीपत्ति हेम भावना किरीम मे हेमे हेम देखम लुकु वटनाक मे आतती पालने मे कारण आतति अतवीम हरी आततीम पसे हाट गिहिल्ला मानसिक रोग वर्ल्ट याम हरी तेन अवस्था गुड कड़े इतना मानसिक रोग अवम करगांड पालने करगांड मुंदु क्रम वेदी आगता मेतन अपिट लबादेन दें एक उदाहरण गत्तोत लंगदी मातिक साकच्चा करपु काउंसलिंग वर्ट आपु कपल्या खिटिया बिरिनसा सेमिया तर गेटलु कारी तत्व ඒගොල්ල අතර ප්‍රශ්නේ මොකද්ද කියලා මුලට මුලට යනකොට ඇත්තටම තියෙන්නේ ඒ දෙන්න අතර රෝගී තත්ත්වයක් නෙවෙයි. ඒක දෙන්න අතර කතිකාවතක් යහපත් කතිකාවතක් නැති ප්‍රශ් කමියුනිකේෂන් ඉෂු එකක් තියෙනවා. එතකොට මේ දේවල් ඇති කරගන්න නම් අර සමාව දීම සමාව ගැනීම වගේ දේවල් වලින් බොහොම සරලව මේක විසඳ ගන්න. දැන් ඒ දෙන්නට අවශ්‍යලා තිබ්බේ දෙන්න වෙන් වෙන. නමුත් මේ දේවල් දැක්කම ඒ දෙන්නට පුළුවන් වුණා ජීවිතේ එතනින් හර තියෙන ප්‍රීතිමත්ව ගත කරන්න පුළුවන් කියන හැකියාව අඳුනගන්න. ඉතින් මේ 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 ජීවිතේට අපි යන්නේ. අපි ජීවිතේ සතුට, සිනහව, භාවනා කිරීම, එහෙම නැත්නම් අපේ emotions නැත්නම් අපේ භාවයන් කලමනාකරණය කර ගැනීම කියන මේ කාරණා ටික තුලින් අපිට පුළුවන් ආතතිය ඉතාම යහපත්තරින් පාලනය කරගන්න. හොඳයි මේ වගේ තවත් කරුණු කාරණා බොහොමයක් තියෙනවා ඔබත් සමග කතා බහ කරන්න. ඊට කලින් මේ සූදානම කැටි විරාමයකට යන්න. සිතුවිලි සිත්තම් කරන අලුත් උදෑසන. සතුට පින්තාරු කරන ජීවිත සමග. ඔබේ ජීවිතය අලුත් කරන ටෙලිවිෂන් හිතවත්කම. වින්දනීය උදෑසන. හොඳයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් වින්දනීය උදෑසනත් සමගින් කාල වේලාව බොහොම සීමිතයි. ඉතින් වෛද්‍යතුමාගෙන් මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි දැන් අපේ රටේ දැන් මේ වෙනකොට පවතින කොවිඩ් තත්ත්වය ප්‍රවේද කිහිපයකින් ගණනාවකින් ආයේ දවසින් දවස අලුත් වෙවි වැඩිවීමක් තියෙනවා. ඉතින් මේකත් එක්ක මේක මර්ධනය කරන්න මේක පාලනය කරන්න සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය මම කැමතියි ඔබෙන් දැනගන්න. ඔව් අපි දැන් නිතරම මේ ගැන අපි අහනවා. අපිට කරන්න කාරණා දෙකක් තියෙනවා කෙටියෙන් කිව්වොත්. එක කාරණාවක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හඳුන්වලා තියෙන ඩ්‍රීම් කියන
ක්‍රමවේද. ඒ කියන්නේ රීම් කියලා කියන්නේ ඩිස්ටන්සින්, ඒ කියන්නේ දුරස්ත භාවය පවත්වා ගැනීම. රෙස්පිරේටර් එටිකට් කියලා කියන්නේ අපි ශ්වසනයේදී කිවිසුම් යනකොට වහගන්න එක, ඒ වගේ දේවල්. තුන්වෙනි එක තමයි ඇසෙප්ටික් ටෙක්නික්ස්. ඒ කියන්නේ විස බීජ එහාට යන්න නැති වෙන්න අපි කරන දේවල් අත හොදන එක, එහෙම නැත්නම් ක්ලීනින් කරන එක. ඒ වගේම අන්තිම එම් එක තමයි මාස්ක් එක. මාස්ක් එක නිතර හරි විදිහට පාවිච්චි කරන එක. ඒක තමයි අපිට සාමාන්‍ය කරන්න පුළුවන් එකක්. තමන්ට හදා ගන්න නැතුව ඉන්නත් අනිත් අයට නොදී ඉන්න. දෙවනි ක්‍රමවේදය තමයි මේ ප්‍රතිශක්තිය පවත් ගන්න එක. එතකොට ප්‍රතිශක්තිය පවත් ගන්න ගියාම ප්‍රතිශක්තිය වැදගත්කම තමයි ඒක ප්‍රතිශක්තිය අපි කියනවා ප්‍රශස්ත මට්ටමින් තියාගන්න. ගොඩාක් වැඩි කරගන්න උත්සාහ කළා ගොඩක් බෙහෙත් බීලා ප්‍රතිශක්තිය වැඩි කරන්න උත්සාහ කිරීම නේ වැදගත් වෙන්නේ. ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමින් තියාගන්න. එතකොට මානසික කායික නිරෝගී භාවය තියාගන්න කෙනෙකුගේ ප්‍රතිශක්තියත් හොඳ මට්ටමකින් පවතින. අර ඇතුලේ ඉන්න වෛද්‍යවරයා අවදි වුණාම ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමින් පවතින. සමහර තැන්වලදී ප්‍රතිශක්තිය සමබර කර ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට ප්‍රතිශක්තිය හරි විදිහට පවත් ගන්න නම් අපේ ජීවන රටාව හොඳින් තියාගන්න, හොඳ ආහාර ගන්න ඕනේ, හොඳ නිින්දක් ලබන්න ඕනේ, හොඳට ජලය පානය කරන්න ඕනේ. අතට ආය අපි අර කැරකිලා කැරකිලා අපේ මුල අපේ මූලික කතා බහටම එන්නේ. එතකොට ඔබට මේ චක්‍රය තුළින් අපිට පුළුවන් ජීව ශක්ති චක්‍රය ඔබ අනුගමනය කරොත් ඒකත් අපි ජීවන රටාවට එකතු කරගත්තොත් උදේ දවල් මේක ඔබේ ඔබ කන බොන වෙලාවට ඔබ සාමාන්‍ය ගමනක් යන වෙලාවට මේක එකතු කරගත්තොත් ඔබේ ප්‍රතිශක්තියත් නිකම්ම වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙක අපි හරිය විදිහට අනුගමනය කරගත්තොත් ඔබේ ප්‍රතිශක්තිය බලා ගන්න, ඔබේ හෙල්ත් ইনফরমේෂන් කෙන් දෙන තොරතුරු වලට අනුගත වෙලා වැඩ කරන්න, ඒ දෙක කරගත්තොත් අපිට පුළුවන් කොවිඩ් පාලනය කරගන්න. හොඳයි. තව කතා බහ කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. හැබැයි කාල වේලාව බොහොම සීමිතයි. අවසාන වශයෙන් ජීවන රටාහා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර ඔබට ස්තුතිවන්ත වෙනවා. අයබෝවන්. අයබෝවන්. මෙහරා. ડોક્ટર කුමා අවසන් වශයෙන් ඔබෙන් අහන්න කැමති දැන් මේ අපි උපතින්ම ගෙනලා තියෙන මේ ජීව ශක්තිය රැකගන්නේ කොහොමද? ජීව ශක්තිය රැකගන්න දැන් අපි නිකමට හිතුවොත් එම ස්වභාව ධර්මයේ සත්තු ඉන්නවනේ නිහාර. මේ සත්තු ගැන නිහාරගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් කවදා හරි දවසක වෛද්‍යවරු ගාඩ ගිහිල්ලා ඇතිනේ. ක්ලිනික් එකකට හරි. ඒ ගියාම මොකෙක් හරි සතෙක් කැවිදෙල්ල හිටියද බෙහෙත් ගන්න? නෑනේ. දැන් ඒතර දැන් ඇහුවොත් ඇයි ආවේ නැද්ද කියලා. එයාලා ඉතින් දන්නේ නෑනේ. අකුරු දන්නේ නෑ කියවන්න බෑ. ඒක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. මේ සත්තු එහෙම අපි වගේ ලෙඩ වෙන්නේ නැණ එකපාරට. සත්තුන් ගොඩක් කොරෝනා හැදිලත් නෑනේ. එයාලා අනුගමනය කරන නීති රීතියේ නැත්තම් නීතිය තමයි ස්වභාව ධර්මයේ නීතිය. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ හුලං හමනවා. අකුණු ගහනවා, වහිනවා, අවුවෙනවා, රාත්‍රී එනවා, දවල් එනවා. ඒවා එයාලට දීලා තියෙන ක්‍රමයක් තුන ඒ ක්‍රමයේ කරනවා. හවසට දැන් ඔය කුරුල්ලෝ අපි දකිනවනේ ගස් කොළන් වලට ඇවිදිලා හිමීන්සර එක්තැන් වෙලා අයා රෑ ගිරින්න යන්නේ නෑනේ. රෑ සත්තු ටික තමයි නිසාචර සත්තු. ඒ සත්තු තමයි ඇවිදිලා ඒ ගොදුරු හොයන එකටි දවල්ට එන්නේ. ඒක තමයි ස්වභාව ධර්මයේ නීතිය. අපි මොකද්ද කරන්නේ? ස්වභාව ධර්මයේ නීතිය කඩනවානේ. ඒ නිසා පළවෙනි එක තමයි දැන් නිහරාව ප්‍රශ්නේ ජීව ශක්තිය වැඩි කරගන්න මොකද්ද කරන්න ඕනේ කියන එකට ස්වභාව ධර්මයට ගරු කරන්න, ස්වභාව ධර්මයෙන් තියෙන නීති මොනවද කියලා ඉබේ වගේ හිතිලා දැනිලා ඒවා කරන්න, ස්වභාව ධර්මයට සමීප වෙන්න. කවුරු හැවොත් එහෙම කොහොම ස්වභාව ධර්මයට සමීප වෙන්නේ කියලා? එක උත්තරයක් අපි මේ ටැප් එකකින් නානකොට ක්ලෝරින් දාලා එක එක දේවල් දාලා ආපු වතුරට වඩා අපිට ගන්නන්න පුළුවන් නම් ළඟපාත මේ වත්ත කොහෙද හාරලා තියෙන ලිඳකින් ඒකේ සුවය අරිට වඩා වැඩි වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. සමහර පළාත්වල ලිං වල වතුර එච්චර හොඳ නැහැ. නමුත් සාමාන්‍ය හොඳ වතුර දියැලකින් නැවොත් හොඳ දියැලකින් නැවොත් මාසයක් මේක අපිට දැනෙනවා. ඒ සුවය, ඒ ජීව ශක්තිය දැනෙනවා. ඒ නිසා ස්වභාව ධර්මයට සමීප වෙන්න. රාත්‍රියේ නිදාගන්නේ දීලා තියෙන්නේ රාත්‍රියේ නිදාගන්න. දවල්ට ඇහැරලා ඉන්න තියෙන දවල්ට ඇහැරලෙන් දවල් නිදා ගන්න එපා. රාත්‍රී දෙකක් ඇහැරලා ඉඳලා දවල් කාලේ දවල් 10ක් නිදාගත්තත් අරක කවදාවත් කවර් කරන්න බෑ. ඒක පරේෂණ වලින් පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් රාත්‍රී නිදා ගන්න. කෑම ගන්නකොට මේ බඩ කියන එක පිරෙන්න ඕනේ නැහැ. මේක පිරෙන්න ඕන තමයි ගොඩක් අය හිතන්නේ. මෙතෙන්දම කාලා ඊට පස්සේ රසවත් දෙයක් නම් මේ උගුරෙන් බල පේන්නත් කරනවා නේ.
එතකොට ඒ නිසා කන කෑම ප්‍රමාණය එක්තරා සීමාවක් තියාගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළා දින බඩේ භාගයක් හිස් තියාන කෑම කන්න කියලා. එතකොට ආයුර්වේදයේත් කියලා තියෙන්නේ දැන් අපි තුනෙන් දෙකක් කව තුනෙන් එකක් අනිවාර්යයෙන්ම ඉඩ තියෙන්න ඕන. දැන් අපි ගත්තොත් මේ සර්ව රෝග හරි සර්ව රෝග නෑ සර්ව රෝග අර්ධ රෝග හරි නිද්‍රා සර්ව රෝග හරි සුදා. ඒ කියන්නේ භාගයක්ම ලෙඩ නිින්දෙන්නේ නැති වෙනවා සියලු රෝග නැති වෙනවා බඩගින්නේ ඉඳීමෙන්. එහෙනම් කෑමෙන් නෙමෙයි රෝග නැති වෙන්නේ අපි අර ෆාස්ටිං කරන කාලේ. එහෙනම් ඉතින් කෑම නොකා ඉන්න කාලේ එහෙනම් නිින්ද තියලා තියෙන මොකද නිින්ද ගන්න කාලේ අපි කන්නේ නැතු ඉන්න රාත්‍රි කාලේ. අඳුරු කාලේ අපි කන්නේ නැතු ඉන්න ඕනේ. අපි කරන්නේ අපි මොකද කරන්නේ රෑ වෙනකන් ඇහැරලා ඉඳලා ඒ වෙලාවෙත් ඔය කෝපි අරවා මෙව බීලා බිස්කට් කාලා තමයි නිදාන්නේ. ඉතින් අන්තිමට උරුම වෙන්නේ අර දියවැඩියා වගේ රෝගෙන් තමයි උරුම වෙන්නේ. නැත්තම් කොලෙස්ටරෝල් වගේ ලෙඩක් හැදෙනවා. එහෙනම් ඒක එක ඒක වැදගත්ම සාධකය. ඊට පස්සේ ව්‍යායාම වර්ගයක් මොනවා හෝ කරන්න ඕනේ. අනේ අපි ව්‍යායාම කරන්න අපිට සල්ලි නැහැ, ජිම් යන්න බෑ. ජිම් යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන් ඇවිදන් යන්න බස් වලට එකට. එනකොට ඇවිදන් එන්න ටීවිල් එකේ එන්නේ නැතුව. එතකොට ඒ නිසා අවශ්‍ය තැනට විතරක් ඒ වාහන පාවිච්චි කරන්න. එහෙනම් ඇවිදීම කියන එක ප්‍රධානම ව්‍යායාම. ඒක කරන්න. යෝගා අපි දන්නේ නැහැ, අරව දන්නේ නැහැ, මේව දන්නේ නැහැ ඕනේ නැහැ. ඊට පස්සේ සිනාවීම සතුටු වීම සඳහා මොනවා හෝ යමක් දවස 30 අපි කරන දේවල් වලින් සිනාව සතුට ගැන හොයමින් වැඩ කරන්න ඕනේ. ඉතින් දීර්ඝ කතාවක් කෙටියෙන්ම කිව්වොත් එහෙම ස්වභාවික දේවල් වලට ආසන්න වෙන්න, කෘත්‍රිම ලෝකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න, ඒක තමයි ජීව ශක්තිය වැඩි කරගන්න ප්‍රධානම ක්‍රමය ලෙස කියන්න පුළුවන්. ඉතින් මම අද දවසේ ප්‍රාර්ථනා කරනවා හැම එකනාටම මේ සම්පත්දායක වෛද්‍ය ලසන්ත මහත්මයා ඇතුළු සජීසා නිහාර ඇතුළු මේ හිරු නාලිකාවේ ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලු දෙනාට ලෝකවාසී සියලු දෙනාටත් මේ කොරෝනා අභියෝගයට මුහුණ දෙන්නත් පුළුවන් වෙන්න ප්‍රධානම සාධකය තමයි ප්‍රතිශක්තිය. එතනින් ඔබට ගිහිල්ලා තියෙන ජීව ශක්තිය, එම ජීව ශක්තිය රැකගන්නට අදිෂ්ඨාන පූර්වක බවක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජීව ශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඩොක්ටර් කුමාර් ගොඩක් ස්තුතියි අද අපේ මැදිරියට ඇවිල්ලා මේ ජීව ශක්ති සූත්‍රය ගැන විස්තරාත්මකව දැනුවත් කරාට. ඔබට ආයුබෝවන්. ආයුබෝවන් ජීව ශක්ති දිනයක් ජයග්‍රාහී ජීවිත. ඔබට එසේම වේවා. එහෙමනම් ඉතින් අද දවසට අපිට සමුගන්න කාලය ඇවිල්ලායි තියෙන්නේ. අනිවාර්යයෙන්ම හෙට උදෑසනත් ඔබේ නිවසට එනවා මේ වෙලාවටම හිරු විඳිනු උදෑසනත් අරගෙන. එතකන් සුබ දවසක්. සිතුවිලි සිප්තම් කරන අලුත් උදෑසන. සතුට පින්තාරු කරන ජීවිත සමග. ඔබේ ජීවිතය අලුත් කරන ටෙලිවිෂන් හිතවත්කම විඳිනිය උදැසන.